නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි ආවුසෝ අමෝමි දාරුක්ඛන්දේ අසුබ ධාතු යං නිසාය භික්ඛු ඉද්ධිමා චේතෝ වසිපත්තෝ අමුං දාරුක්ඛන්දං අසුබං තේව අදිමුච්චයාති. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ලෝකය බෙදා ගන්නවා මිසක සත්වයා පුද්ගලයා වශයෙන් අඳුනා ගන්නා තාක්කල් අපට මේ මෝහ අන්ධකාරයෙන් නිදහස් විය නොහැකි බව දේශනා කොට වදාළ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේට නමස්කාර වේවා. සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ, ලෝකය යත් ලෝකයට හේතුවත් ලෝක සමුදයත් ලෝකේ නැති කිරීමත් ලෝකේ නැති කිරීමේ මාර්ගයත් මේ බඹයක් තරම් වූ ශරීරය තුළම පනවමි කියලා භාග්‍යතුන් වහන්සේ වදාරන්නේම පින්වත්නි මේ ලෝකේ පුජ්‍යලෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, දේවල් තියෙනවා වගේ හැඟීම් අපේ තිබුණට ඒ සියල්ලටම වටිනාකම් දීලා තියෙන අපේ සිත තුළයි ඒ සියල්ල පවතින්නේ කියලා තමයි ධර්ම කියන්නේ. මේක හරීම ගැඹුරු විවරණයක්. පින්වත්නි, අපේ හිතාභ්‍යන්තරය ලෝකයට දුන්නු වටිනාකම මතයි අපි ලෝකය එක්ක කරන ගනුදෙනුවේදී දුක හරි සැප හරි වින්දේ. හැබැයි සැප කියලා කිව්වත් ඒ සැපත් දුකක් කියලා වදාරනවනේ. සුඛ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බානේ. සුඛ වේදනාවක් වෙනවා නම් ඒක දුකක්මයි. ඒක දුකට උපදින්න හේතුවක්. ඒ වගේම මේ සුඛ වේදනාව අනිත්‍යයි. එතකොට ඒ වගේම මේ සැප වේදනාව දුකක්. මොකද ඒක ඇතුලේ නැති වෙයි කියන බය තියෙනවා. ඒක ඇතුලේ අතෘප්තිකර බව තියෙනවා. ඒ වගේම දුඛ වේදනා සල්ලතෝ දට්ඨබ්බානේ. දුක් වේදනාව උලක් ලෙස දකින්න කිව්වනේ. එතකොට උපේක්ඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බානේ. මේ එහෙමනේ දේශනාවේ තියෙන්නේ උපේක්ඛාව ගැන. පින්වත්නි, ඒක අනිත්‍ය විදිහට දකින්න කිව්වනේ මධ්‍යස්ස බව. මේ විදිහට දැක්කහම මේ දට්ඨබ්බ සූත්‍රයේ උගන්වන විදිහට මේ විදිහට දැක්කහම තමයි අපිට මේ අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි, ඒ සඳහා අපි මනස හුරු කරනකොටයි දැනෙන්නේ අපි සුවයි කියන අත්දැකීම තුලත් සුවයක් නෙමෙයි දුකක් තියෙන්නේ කියලා. එන මේ සියල්ල අවබෝධ කර ගැනීම තුලයි සුවය තියෙන්නේ කියලා. ඊයනුව ගත්තහම ලෝකයෙහි දේවල් වලින් සහ පුජ්‍යලයන් ඇසුරු කරගෙන අපි ලබන අත්දැකීම පින්වත්නි මුලාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හතරමං හන්දියක මැජික් කාරෙක් පෙන්නනවා මැජික් එකක්. හතර පැත්තෙන් බැලුවත් අල්ලන්න බෑ. පින්වත්නි, ඔබයි මමයි හතරමං හන්දියක මැජික් බලනවා වගේ තමයි. මොකද හොයාගන්න බෑ. ඒ තරම් අපිව මුලා කරලා තියෙනවා. එහෙනම් පින්වත්නි, මේ මුලාවීමේ බරපතලකම, මේ මෝහයේ බරපතලකම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කර කර පෙන්නනවා ප්‍රඥා උදෙසා නැගී සිටින්න කියලා. මොකද ඒ හැර අපට වෙන පිහිටක් නැහැ කියලා. අවබෝධයෙන් ලෝකේ දිහා බලන්න ඔබව අපව මෙහෙවන ධර්මය පින්වත්නි, මේ ලෝකය ස්කන්ධ ධාතු ආයතන විදිහට බෙදලා පෙන්නනවා. අපි ලෝකය කියලා විවහාර කරන කතාව දැන් මුලින් කියවනේ ලෝකය කියන්නේ අපි බලවගත් එකක් කියලා. ස්කන්ධ ධාතු ආයතන. එතකොට අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන් දේශනාවක් තියෙනවා මේ දාරුක්ඛන්ධ සූත්‍රය කියලා. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක කාලෙක ඒකන් සමයම් අයස්මා සාරිපුත්තෝ රජගහ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ. මේ සාරිපුත්තයන් වහන්සේ රජගහ නුවර සමීපයේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නවා. පින්වත්නි, එහි වැඩ ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේ පෙරවරු කාලේ සිවුරු පොරවගෙන, හැඳ පෙරව අඳනේ ඇඳ සිවුරු පොරවා, පාත්‍ර සිවුරු අරගෙන ස්වාමීන් වහන්සේලා සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනවා. මේ ගම්මානවලට පිණුසිඟා වඩින්න. ඒ ළඟ වෙන තැනක මහා ලී කොටයක් දැක්කා. දැකලා ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කළා, ඇවැත්නි ඔබ දැක්කද අර ලී කඳ? එහෙ එසේමයි ඇවැත්නි, අපි දැක්කා. ඒවමාහුසෝති, අපි දැක්කා කියලා උත්තර දුන්නා. දැන් පින්වත්නි, මේ දේශනාව ශාස්ත්‍රඥ වහන්සේගේ දේශනාවක් විදිහට නෙමෙයි දැක්වෙන්නේ, ශ්‍රාවක භාෂිතයක් විදිහට, නැත්නම් සාරිපුත්තයන් වහන්සේ විසින් වදාරපු කාරණාවක් විදිහට. එහෙනම් ඒ ශ්‍රාවක භාෂිතයත් බුද්ධ භාෂිතයමයි. මොකද
උන්වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග තැන්පත් බවට බුදුරජාණන් වහන්සේගෙන්ම ගෞරවය ලබාගත්ත භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අතර දකුණත් සව් විදිහට උන්වහන්සේගේ දේශනාව බුද්ධ දේශනාවමයි. මේ බුද්ධ දේශනාවම මේ දහමට අදාළ දේශනාවක් නිසාම දාරුකන්ද සූත්‍රය මේ ධර්මය තුළ ඉතාම සුවිශේෂ ඉගැන්වීමක්. ඔබ දැක්කද ලීකඳ? එහෙමයි ස්වාමීන්. එහෙමයි ඇවැත්නි. ඇවැත්නි චිත්ත වශී භාවයට පත් ඉරිදිමත් මහණෙක්. පින්වත්නි ඉද්දිමා චේතෝ වසිප්පත්තෝ. ඉරිදි උපදවාගත්ත, ඒ වගේම සිත එකඟ කරගත්ත. පින්වත්නි කෙලසුන් නැසූ තැනට හිත පුහුණු කරපු භික්ෂුවක් ඉන්නවා නම් භික්ෂුවක්. ඒ භික්ෂුව කැමතිනම් ඒ භික්ෂුවට මේ දවකඳ පෘථිවි ධාතු විදිහට සලකන්න පුළුවන්. දැන් මොකද භික්ෂුවට ඒකට කොහොමත් පින්වත්නි දැන් ඇසට ගැටුණත් ඒ පිළිබඳ අවධානය යොමු කරනවනන්නේ අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. කැමතිනම් අවධානය යොමු කරන්න පුළුවන්. මේක පඨවි ධාතු විදිහට තමයි සලකන්නේ. ඒ මොකද මේ පඨවි ධාතුව පිළිබඳව සිතට ප්‍රගුණ කරපු ඍදිමත් භික්ෂුවකට තමයි පේන්නේ ඒ දවකඳේ ඒ දවකඳ පඨවි ධාතුවමයි කියලා. ඒ පඨවි ධාතුව තියෙනවා කියලා. පින්වත්නි දැන් මේ අවබෝධයටපත් උත්තමයකට තමයි ඝන වස්තුවක පඨවිය ඇති බව තහවුරුව දැනෙන්නේ. දැන් පින්වත්නි අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් සකස් වෙච්ච ලෝකයක් පිළිබඳව කතා කරනවනේ අහනවනේ. එතකොට දැන් මේ පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව කියලා කිව්වහම තද ගති ඇති සියල්ල කිව්වහම මේ ශරීරය තුලත් අභ්‍යන්තරවත් ඒ වගේම පරිබාහිරවත් දැන් තද ගතියක් මේ පුජ්‍යලයා තුල ක්‍රියාත්මක වෙන මේ තමන් තුල ක්‍රියාත්මක වෙන තද බව ඇති ස්වභාවය පින්වත්නි තද බව ඇති ස්වභාවයක් අපට දැනෙනවා නම් මේ කයෙහි ඒක අභ්‍යන්තර පඨවි ධාතු විදිහටත් ඒ වගේම අපෙන් පරිබාහිර ලෝකයේ බාහිර පඨවි ධාතු විදිහට ලෝකයේ දැන් අනිත් දේවල් දිහත් එහෙනම් දැන් අස්ති කොටසත් පඨවි දවකඳත් පඨවි එහෙනම් දවකඳයි අස්ති කොටසේ අතර ලොකු වෙනසක් දකින්නේ එහෙනම් වතුරත් ආපෝ රුධිරයත් ආපෝ එහෙනම් රුධිරයයි වතුරයි අතර ලොකු වෙනසක් දකින්නේ දැන් මේක ඉතාම අවබෝධයෙන් ශ්‍රවණය කරන්න ඕන තේරුම් ගන්න ඕන කතාවක් පින්වත්නි දැන් ඕනෑම ඝනබස්සුවක් තුල අපිට ප්‍රමුඛව පේන්නේ පටවි වුණාට ඒකේ ආපෝ තේජෝ වායෝ ස්වභාවයනුත් තියෙනවා දැන් ඔය ගල් මිරිකලා වතුර ගත්තයි කියන්නේ එහෙනම් ඒ කියන්නේ දැන් ඔය වැලි මිරිකලා වතුර ගත්තයි කියන්නේ පින්වත්නි දැන් අපි දැන් වතුර ගණී භවණය කළාම අයිස් බවටපත් වෙන්නේ එහෙනම් ඒ දියර ස්වභාවයේ පටවි ස්වභාවයකුත් තිබිලා තියෙනවනේ පින්වත්නි පටවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතර දැන් මේ දවකඳ තුල දකින්නවා කවුද දකින්නේ සාරිපුත්තයන් වහන්සේ වදාරනවා මේ ඉර්ධිමත් භික්ෂුවක් නැත්තම් චිත්තවශී භාවයට පත් කරගත්ත භික්ෂුවක් එහෙම නැත්තම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් එහෙනම් මේ උතුමෙකුට පේන විදිහක් ගැන කියන්නේ ඒ බඳු උතුමෙකුට මේ දවකඳ පඨවි ධාතුව විදිහටයි පෙනෙන්නේ ඒ බඳු උතුමෙකුට මේ දවකඳ ආපෝ ධාතුව විදිහටයි පෙනෙන්නේ ඒ බඳු උතුමෙකුට මේ දවකඳ තේජෝ ධාතුව විදිහටයි පෙනෙන්නේ වායෝ ධාතු විදිහටයි පෙනෙන්නේ ඒ වගේම මේ බඳු දෙක සුභ ධාතු දකින්න විදිහ පිළිබඳ අවබෝධයකිනුයි දකින්නේ අසුභ ධාතුවක් අසුභ ධාතු විදිහටයි දකින්නේ මොකද අසුභ ධාතුව පිළිබඳව නැත්තම් මේ ලෝකේ පඨවි කියන ශක්තිය ආපෝ කියන ශක්තිය තේජෝ කියන ශක්තිය වායෝ කියන ශක්තිය මේ ස්වභාවය සුභ විදිහට නিত্য විදිහට සැප විදිහට මගේ විදිහට පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා පුහුණු කරපු උත්තමයකට එය සුභ විදිහට දකින්නේ කෙබඳු ලෙසද යන බගත් සුබ විදිහට දකින්නේ කෙලස් පිරුණු කෙනෙක් දකින සුබ විදිහට දකින්නේ මෙන්න මේ ආකාරයෙන් කියන බවත් එහි ඇති අසුබ බවත් සැබෑම ඇති අරුත අසුබයයි කියන බවත් උන්වහන්සේලා දකිනවා. ඒ දවකඳේ ඇති අසුබ ස්වභාවය අසුබ ධාතුව ඒ උත්තමයෝ දකිනවා කියලා දේශනා කරනවා. එහෙනම් පින්වත්නි දැන් හිතන්නකෝ දැන් ඔබට මේක පැහැදිලි මදි කියලා මට හිතෙන්නේ දැන් එලි මහනේ තියෙන වස්තුවක් දැන් අපි මෙතන මේ දවකඳම ගමුකෝ දැන් දර කෑල්ලක් නෙමෙයි බොම් ලී කෑල්ලක් දවකඳක් දැක්කහම කෙනෙකුට ඒක ලස්සනයි ඒක අහවල් ලී වර්ගය ඒක ගෙනිච්චනම් අපේ වහලට හොඳයි ඔය වගේ නොයෙකුත් සංකල්ප එන්න පුළුවන්නේ අපරාධය ගහ වැටලා තියෙන ඔය වගේ නොයෙකුත් දේවල් ඒ වගේම ඒක හරිම දිරාගේ පූ මේ බොම් හොඳ නැති ගහක් වගේ ඒ වගේ ගැටීමකුත් එන්න පුළුවන්නේ ඔය වගේ වැඩි අඩු වටිනාකම් ওই කඳට යන්න පුළුවන්
මේ චිත්ත වශී භාවයට පත් නොවුණු අය අතින් ප්‍රතග්ජනව අතින්. එතකොට පින්වත්නි මේ 이르දිමේ ඥාන උපදවාගත් සිත ධර්මයේ තුල ප්‍රගුණ කරපු සිත යථාර්ථයේ තුල වසී කරපු උත්තමයන් වහන්සේලාට. ඒ බඳු උත්තමයකට පේන්නේ මේක සතර මහා ධාතු විදිහට. එතකොට සතර මහා ධාතු විදිහට පෙනිච්චහම ඒක නිසා ඇලෙන්න හේතුවකුත් නැහැ. ඒක නිසා ගැටෙන්න හේතුවකුත් නැහැ. අපිට වෙලා තියෙන්නේ පින්වත්නි දරකඳ පැත්තකින් තියන්නකෝ. එළියේ තියෙන සියලු කඳවල් දිහා සියලු දේවල් දිහා අපි වැඩි අඩු වටිනාකම් දීලා බලනකොට අපි ඒවට ඇලෙනවා නැත්තම් ගැටෙනවා. එතකොට මොකද ඊළඟට වෙන්නේ? රාග වැඩෙනවා, ද්වේෂ වැඩෙනවා. ඒ කියන්නේ සංසාර ගමන දීර්ඝ වනු පිණිස කරුණු සකස් කර ගන්නවා. පින්වත්නි, ඒ කෙලෙස් වැඩෙන දර්ශනය නැති කරගත යුතුයි. ඒකනේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ගැන කතාවේ කියන්නේ. දසනා පහ තබ්බා කියලා සබ්බාසබ් සූත්‍රය කියන්නේ. මේ දර්ශනයට පහර දෙන්න අපිට මේ කතාව හරි වැදගත්. මොකද්ද? ඒ සසර දිග්ගැස්සෙන දර්ශනයට පහර දෙන්න, මේ සසර නිමා කරන දර්ශනයට හිත පුහුණු කරන්න මේ දරුකන්ද සූත්‍රයේ පණවිඩියක්. එහෙනම් මේ දේවකන්ද දකින්නේ සතර මහා ධාතු විදියට. එහෙනම් දේවකන්ද පැත්තකින් තියන්න. එතකොට දැන් ඔය වෙලාවේ බලන්නකෝ මේ සාරිපුත්තයන් වහන්සේ ඒ දේවකන්ද කෙරෙහි අවධානය යොමු කරවලා උගන්වන ධර්ම කාරණාව. ඒ අසිරිමත් කතාවේ කියනවා එතන ගහක් දැක්කත්, ගලක් දැක්කත්, ඇලක් දොලක් දැක්කත්, දැන් අපි හිතමුකෝ වතුර ටිකක් දැක්කත් කෙනෙකුට ඒක හරි සීතල වතුර ටිකක් බොහොම සුන්දරයිනේ වගේ හැඟීමක් ඇති වෙලා ඒක දෙස රාගයෙන් තණ්හාවෙන් බලන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට මේ වතුර මොන කරදරයක්ද දන්නේ නැහැ හැමතැනම වතුර වැටලා කියලා ද්වේෂයක් උපදින්න පුළුවන්. එහෙනම් පින්වත්නි මේ දෙකම දිහා සතර මහා ධාතුන්ගෙන් ආපෝ ධාතුව වැඩිපුර ඉස්මතු වෙච්ච ප්‍රමුඛ වෙච්ච එහෙත් පඨවි තේජෝ වායෝ ශක්තියින් සහිත වස්තුවක් විදියට දකින්න පටන් ගත්තොත් පින්වත්නි ඒක දිනු වාසිය මොකද්ද? කෙලස් වැඩෙන වේගයයි අඩු වෙන්නේ. අනිත් එක දැන් අපේ ශරීරයේ තියෙන රුධිරයයි ඒ ජලයයි අපේ ශරීරයේ තියෙන මේ පඨවි ස්වභාවයයි ඒ එළියේ තියෙන ගස්කොළන් ගහකොළ පරිසරය වලවල් ගොඩවල් වල තියෙන ඒ වස්තු ටිකයි එක වගේ නම් එකම සංයුතියකින් නම් හැදිලා තියෙන්නේ දෙකම එකයිනේ. දැන් පාරේ යනකොට මහපාරේ හම්බ වෙන බිත්ති බැම්මකට නැති වටිනාකමක් අපි අපේ කයට දීලා තියෙනවනේ. අපි ජීවත් වෙන ගෙදරට දීලා තියෙනවනේ. එහෙනම් පින්වත්නි ඒ ඔක්කොම එකම සංයුතියකින් හැදිලා කියලා තේරුණොත් ලොකු වටිනාකමක් දෙන්න හිතෙන්නේ නැහනේ. එහෙනම් බාහිර පටවි ධාතුව ගත්තත් අභ්‍යන්තර පටවි ධාතුව ගත්තත් මේ දෙකම පටවි ධාතුනේ. එහෙනම් මගේ කයේ තියෙන මේ හම වේවා, මේ කයේ තියෙන කෙස් වේවා, නියපොතු වේවා, ඒත් එහෙනම් සතර මහා ධාතුනේ. එහෙනම් අර එළිය අර ගහක කොළයක තියෙන ඒත් සතර මහා ධාතුනේ. හැබැයි මං ඒ කොළේ මැරුණයි කියලා මං දුක් වෙන්නේ නැහනේ. හැබැයි මං නියපොතු වටන දුක් වෙනවනේ. එහෙනම් ඒ මගේ අනවබෝධි ප්‍රශ්නයක්නේ. හැබැයි ඒ කොලේ ලලු දෙම්මයි කියලා පාර යන ගස්කොළන් වල මට ලොකු සතුටකුත් නැහනේ. හැබැයි මගේ නියපොතු වැඩිලා ආවොත්, වැටිච්ච නියපොත්ත හැදිලා ආවොත් මට සතුට හිතෙනවනේ. එහෙනම් එතන කෙලස් වැඩෙනවනේ. පින්වත්නි මෙන්න මේ විදියට මේ අභ්‍යන්තර සහ බාහිර පටවි ධාතු පිළිබඳ අවධානයකින් අවබෝධයකින් කටයුතු කිරීම තුළ ඔබ මා තුළ ඇතිවන පරිවර්තනයේ පුංචි එකක් නෙමෙයි. ලෝක විශිෂ්ටතම පරිවර්තනයටයි අපි මෙහෙවන්නේ. පින්වත්නි මේ දේවකන්දෙහි බලන්නකෝ දාරුක්කන්දං අසුබන්තේව අදිමුච්චය යාති. පින්වත්නි මේ දරකන්ද අසුබ ධාතුව එහි දසුබ ධාතුව ඇති බව දන්නවා දකිනවා. පින්වත්නි එහෙනම් ස්ථිරයි දරකන්ද අසුබ දෙයක්. එහෙනම් පින්වත්නි දැන් අපි දකින සියලුම වස්තු එලි මහනේ තියෙන සියලු වස්තු අසුබ විදියට දකින්න පටන් ගත්. මේ අසුබයි කියලා කියන අදහස අපි අර මහා මගදී හම්බුනහම මේ සුබ නැහැ අද නම් කියන තේරුමට වඩා වෙනස් තේරුමක්. ඒ කියන්නේ වටිනාකම් දෙන්න අවශ්‍ය නැති, ප්‍රයෝජනයක් නැති, ආස්වාදයක් නැති දෙයක් විදිහට දකින එක මේ අසුබ කතාව. එහෙනම් පින්වත්නි මේ සතර මහා ධාතුන්ගේ පඨවි ධාතුවට දැන් මේ දේවකන්ද තදගතිය ඇති ඒ දේවකන්දට දුන්නු වටිනාකම ම දෙනවා නම් අපි පාවිච්චි කරන පුටුවට, අපි බත් කරන පිඟානට, අපි පාවිච්චි කරන ෆෝන් එකට වේවා, අපි අපේ කයට වේවා, තදගතිය ඇති සියල්ලම පඨවි ධාතුන් ලෙස දකින්න පටන් ගත්තොත් මේවා දැන් අපි පරිහරණය කරන පඨවි ධාතුවට අදාළ වස්තු ටිකක් තියෙනවා. ඒක ඇතුලේ තේජෝ වායෝ ආපෝ ශක්තියනුත් වෙන අපි පාවිච්චි කරන ආපෝ වස්තු ටිකක් තියෙනවා. ඒ ඇතුලේ අනිත් ධාතු කොටසත් තියෙනවා. එතකොට ඒ දේවල් පරිහරණය පිණිස යොදාගත්තට ඒ දේවල්
වර්ධනය කර ගැනීම නිසා අමුතු ආශාදයකුත් නේ දේවල් දුර්වල වීම නිසා අමුතු පීඩාවකුත් නැති වෙන තැන පින්වත්නි පුජ්‍යලේපත් වෙන්නේ උතුම් අවබෝධයට. එහෙනම් අවබෝධයටපත් පුජ්‍යල් උත්තමයෙකුට දේව කන්ද පේන විදිය අවබෝධයටපත් නොවෙච්ච පුජ්‍යලයකට මේ දේව කන්ද පේන විදිය වඩා කොච්චර වෙනස්ද? එහෙනම් පින්වත්නි මේ දේව කන්ද දෙස බලන විදියට ලෝකයේ දෙසම බලන්නට ඒ චිත්තවසී භාවයටපත් කරගත් උත්තමයන් දක්ෂයි. එහෙනම් අපිට තියෙන පණිවිඩය මොකද්ද? දැයි මේ ධර්ම කාරණාව අපි කතා කරන්නේ පින්වත්නි, ඒ තමයි අවබෝධයේ ස්වභාවය. එහෙනම් පින්වත්නි, එලිමහනේ ස්වභාවයේ දැනන් හිටියොත්නේ හිරකුඩුවේ ඉන්න කෙනාට එලිමහනට යන්න හිතෙන්නේ. එහෙනම් අඩු ගානේ මේ එලිමහනේ ස්වභාවය හරි දැනන් ඉන්න ඕනේ. ඒක දැන් නොදැන අපිට එලිමහනට යන්න බෑ. එලිමහනක් තියෙන බව දන්නෙත් නැත්නම් එලිමහනට යන්නෙම නෑ. ගොඩබිමක් තියෙන බව දන්නව නම් විතරයි ගොඩබිමට පීනන්නේ, නැත්නම් පීනන උත්සාහය අතාරිනවා. එහෙනම් ඔබම මේ සංසාරයේ අගාධයෙන් ප්‍රපාතයෙන් නිදහසින් පිණිස ගැලවීම පිණිස අපි මෙහෙවන්න මේ චිත්තවසී භාවයට පත් කරගත්ත නැත්නම් මේ ආශ්‍රවයන් දුරු කරපු උත්තමයන් වහන්සේලා ඒ දේවකන දිහා බලන විදිය කතාව කොච්චර ප්‍රයෝජනයිද පින්වත්නි. එහෙනම් ඕකම අපි ගමුකෝ පණ තියන අයට, දරුවෙක්ට, අම්මෙක්ට, තාත්තෙක්ට හාඳුරු පුදුම කතාවක් නේ කියන්නේ. අම්මා දිහා දරකඳක් විදියට බලන්නද කියන්නේ, තාත්තා දිහා දරකඳක් විදියට බලන්නද කියන්නේ, දෝනි පුතා දිහා දරකඳක් විදියට බලන්නද කියන්නේ පින්වත්නි. ඒ අජීවී වස්තුව සේම මේ සජීවී කියන වස්තුව තුලත් පඨවි ආපෝ තේජෝ වායෝ ශක්ති ටික තමයි තියෙන්නේ. අර ආකාශ විඥාන කියලා ශක්තියක් තියෙනවා. මේ විඥාන ශක්තියකුත් තියෙනවනේ මේ පණ තියෙන කෙනා තුල. නමුත් පින්වතුනි, පොදුවේ ගත්තාම සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච පුජ්‍යලේ. එතකොට සතර මහා ධාතු වල අපිට බැලු බැලමට පඨවි ටිකනේ ප්‍රමුඛ වෙන්නේ, පුතා විදියට පේන්නේ, දදගතිය ටිකනේ. අපිට ලේ ටික, කඳුළු ටික, මුත්‍ර ටික, ඒ දියරට එතකොට උණුසුම් බව, ඒවා පින්වත්නි අනතුරු කතානේ. එහෙනම් පින්වත්නි, ඒ පටවි බවනේ අපි මුලින්ම අඳුනගන්නේ. හැබැයි ඒ පටවියයි අර දරකොල් කොටේ දැක්කහම තියෙන පටවි අතර වෙනසක් නැත්තම් පින්වත්නි අපිට තියෙන වාසිය තමයි අපි මේ පුද්ගලයන් නිසා උපදවා ගන්න රාගය, තණ්හාව, ආසාව, කැමැත්ත. වගේ පුජ්‍යලයන් කරමුණු කරගෙන ඒ පුජ්‍යලයන් නොමග යාම නිසා, ලෙඩවීම නිසා, මරණයටපත් වීම නිසා, හැරයාම නිසා ඇති වෙන පීඩනයත් නැති කරගන්නවා. පුදර දරකොටේ ওই විදිහට දකින්න පටන් ගත්තාම දරකොටේ මොකක් වුණත් අපිට ගැටලුවක් නැහැ නේ. එහෙනම් පින්වත්නි, මේ ධාතුන්ගෙන් සකස් වෙච්ච ලෝකය පිළිබඳව බුදුහුරු අපිට විග්‍රහ කරලා පෙන්වෙම මේ අපේ හිතින් දුන්නු වටිනාකම නැති කරලා, වටිනාකම අඩු කරලා දාන්නයි. පින්වත්නි, අපිට පණිවිඩයක් තියෙනවා ලෝකෙදී බලන්න ඕන විදිය ගැන. ලෝකෙ තියෙන විදිහට දැක්කාම හරි. මොකක්ද තියෙන විදිය? ඉතින් අපිත් බලන්න තියෙන විදිහට තමයි. මල් දිහා බලන්නේ මල් විදිහට තමයි. නෑ පින්වත්නි, මල් දිහා මල් විදිහට බලන්නේ අපි. නමුත් මල දිහා මල විදිහට හරකෙකුට පේන්නේ නැතුව ඇති. එයාට කෑමක් විදිහට පේන්න පුළුවන්. එහෙනම් ඒ ලෝකේ පවතින විදිහ නෙමෙයි පෙන්ලා තියෙන්නේ. ඒ පවතින විදිහට නෙමෙයි පෙන්ලා තියෙන්නේ. එහෙනම් ඔබට සුනකෙක්ව ආදරණීය සතෙක් වගේ පේද්දි තව සතෙකුට කෑමක් වගේ පේන්න පුළුවන්. තව මිනිසෙකුට කෑමක් වගේ පේන්න පුළුවන්. එහෙනම් ඒ අපි දුන්නු අපි පිළිගැනීම තුළ හදාගත්ත ඒවා. එහෙනම් පවතින විදිහ දකින්නවා කියන්නේ මොකද්ද? අන්න මේ දරකඳේ අසුබ බව පවතින බව දැනගත්තා. අන්න එහෙනම් පින්වත්නි, මේ පුජ්‍යලයා තුළ, මේ ලෝකය තුළ, මේ බඩු මුට්ටු තුළ, මේ හැම දෙයක් තුළම අසුබ බවයි පවතින්නේ. අන්න ඒ පවතින බව දැකීමටයි මේ දේශනාව අපි මෙහෙවන්නේ. බලන්න මේක කොච්චර වැදගත් විශිෂ්ට කතාවක්ද. නුඹව මාව නිවන කරාම හේවන.